එක මත් එක කාලෙක මේ ලෝකෙම යම් තැනක ගෙම්බු දෙන්නෙක් හිටියා මේ ගෙම්බු දෙන්නා හොඳම යාළුවෝ ඒ නිසා මේ දෙන්න හිටියේ හරියට සහෝදරයෝ දෙන්නෙක් වගේ මේ එක ගෙම්බෙක් ටිකක් මහතයි අනිත් ගෙම්බ ටිකක් කෙට්ටුයි කොහොම වුණත් මේ ගෙම්බු දෙන්නම හරිම කැමති අමුතු දේවල් ටිකක් භයානක දේවල් එහෙම කරන් ඉතින් දවසක් මේ ගෙම්බු දෙන්නා ගමක් අසලින් පැන පැන යද්දි එක ගොවියෙක් බකට් එකක් තියලා යනවා දැක්කා මේ ගෙම්බු දෙන්නටම ඕන වුණා මොනවද මේ බකට් එකේ තියෙන්නේ කියලා බලන්න හැබැයි මේ බකට් එක ටිකක් උසින් වැඩි. ඉතින් ඒක නිසා ගෙම්බු දෙන්නට කොච්චර ළඟට ගියත් මේ බකට් එක ඇතුලේ තියෙන මොනවද කියලා පෙනුනේ නැහැ. ඉතින් ඒක නිසා මේ බකට් එකේ තියෙන මොනවද කියලා බලන්න මේ ගෙම්බු දෙන්නම ඒකට පැනනා. ඇත්තටම ඒ බකට් එකේ පිරලා තිබුණේ කිරි. නමුත් මේ කිරි ටික බකට් එකේ උඩට යනකල්ම පිරලා තිබුණේ නැහැ. ඒ වගේම මේ බකට් එකේ බිත්තිත් බොහොම ලිස්සන සුළුයි. ඉතින් ඒක නිසා මේ ගෙම්බු දෙන්නම නැවත එළියට පනින්න උත්සාහ කළත් ඒක හරි ගියේ නැහැ. ඉතින් ඒක නිසා මේ ගෙම්බු දෙන්නා කිරිවල පීනන්න පටන් ගත්තා. මේ විදියට පැයක් විතර ගත වුණා. නමුත් තවමත් ගෙම්බු දෙන්නට මේ බකට් එකෙන් එළියට පැන ගන්න පුළුවන් වුණේ නැහැ. ඉතින් මේ ගෙම්බු දෙන්නගේ මහත ගෙම්බ කෙට්ටු ගෙම්බට කතා කරලා කියනවා මිත්‍රයා. අපි තවත් පීනන එකේ කිසිම තේරුමක් නැහැ. මොකද අපි කොහොමත් තව ටිකකින් ගිලෙන්න තමයි යන්නේ. එක්කෝ අපි දැන් මැරෙවි නැත්නම් තව ටිකකින් මැරෙවි. ඒක නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසා මම වගේම ඔයත් මේක ඇතැරලා දාන්න. තවත් පීනන එකේ කිසිම තේරුමක් නැහැ. කවුරුවත් ඇවිල්ලා අපිව බේරගන්නෙත් නැහැ. ඒ වගේම අපි සමනැල්ලු බවට පත් වෙලා එළියට පියාඹලා යන්න පුළුවන් වෙන්නෙත් නැහෙනේ. ඉතින් ඒක නිසා අපි දැනටමත් මෙරළ වගේම තමයි. මහත ගෙම්බ මෙහෙම කිව්වා. එතකොට අර කෙට්ටු ගෙම්බ තමන්ගේ මහත ගෙබි මිත්‍රයාට මෙහෙම කියනවා. අතාරින්න එපා යාළුවා. දිගටම පීනන්න. අන්තිමට කවුරු හරි ඇවිත් අපිව එළියට ගනීවි. අපි අපේ උත්සාහය අතාරින්න නැති වෙනකල් අපි ගිලෙන්නෙත් නැහැ. අපි මැරෙන්නෙත් නැහැ. ඉතින් මෙහෙම කිව්වට පස්සේ මහත ගෙම්බ ආයෙ පීනන්න පටන් ගත්තා. මේ විදියට තව පැය ගණනාවක් ගත වුණා. අන්තිමට ඉර බැහැලා ගින් රෑ වුණා. ඉතින් අර මහත ගෙම්බ ආයෙ මෙහෙම කියනවා. මිත්‍රයා මට නම් තවත් මේක කරන්න බෑ. මේ කරන දේ කිසිම තේරුමක් නැහැ. මොකද අපි කොහොමත් මැරෙන්න තමයි යන්නේ. මොකද්ද මේකේ තේරුම? මම නම් මේ වැඩේ අතෑරලා දානවා කිව්වා. එහෙම කියලා මහත ගෙම්බ පීනන එක ඇතෑරියා. ඔහු ඔහුගේ ජීවිතේ බේරගන්න උත්සාහය ඇතෑරියා. ඒ වෙලාවෙම ඔහු කිරිවල ගිලිලා මැරුණා. මේක දැකපු කෙට්ටු ගෙම්බ බොහොම කම්පාවට පත් වුණා. ඔහුට ඔහුගේ පොඩි කාලේ ඉඳන්ම හිටිය හොඳම යාළුවව නැති වුණා. මේ ගෙම්බට තමන්ගේ හැඬීම නවත්ත ගන්න බැරි වුණා. නමුත් ඒ වේදනාව අතරෙදිත් ඔහු දැඩි තීරණයක් ගත්තා. ඔහු තීරණය කළා ඔහුගේ උත්සාහය අත් නොහරින බවට. ඔහු දිගටම තව තවත් වේගෙන් පිහිනුවා. ඔහුගේ දුක වැඩි වෙන්න ඔහු තව තවත් වේගෙන් පිහිනුවා. මේ විදියට තවත් පැය ගණනක් ගත වෙලා ගියා. මැදියම් රැයත් උදා වුණා. මේ ගෙම්බ පැය ගණනාවක් කිරිවල පිහිනලා තිබුණා. මේ ගෙම්බ දැක්ක තමන්ගේ පිහිනීම නිසා මේ කිරි ටික බටර් බවට පත් වෙලා කියලා. මොකද මේ කිරි ටික බටර් වෙනකල්ම ඔහු පිහිනලා තිබුණා. පැය ගණනාවක් තමන්ගේ මිත්‍රයා නැතිවීමේ වේදනාවත් දරාගෙන ඔහු පිහිනලා තිබ්බා. ඉතින් අන්තිමේදී මේ ගෙම්බට පුළුවන් වුණා බටර් මත පාද තියලා මේ බකට් එකෙන් එළියට පනින්න. ගෙම්බ බොහොම සතුටින් කෑ ගැහුවා. නැවතත් ඌ කැලයට පැනලා ගියා. අන්තිමට ඌට ජීවත් වෙන්න පුළුවන් වුණා. මොකද ඔහු උත්සාහය ඇතෑරියේ නැහැ. නමුත් මේ ගෙම්බට තවමත් බොහොම දුකයි. මොකද ඔහුගේ යාළුවා මැරුණා. කොච්චර ළඟ හිටියත් ඔහුට ඔහුගේ යාළුවාට උදව් කරන්න බැරි වුණා. මොකද ඔහුගේ යාළුවා උත්සාහය ඇතහැරියා. බලාපොරොත්තු ඇතහැරියා. ඉතින් හොඳට මතක තියාගන්න අපි උත්සාහය අත් නොහරින තාක්කල් අපි පරාජය වෙන්නේ නැහැ. ඒ වගේම අපි උත්සාහය ඇතහැරියොත් ලෝකෙ කිසිම කෙනෙක්ට බෑ අපිට උදව් කරන්න. ජීවිතය කියලා කියන්නේ බොහොම අමාරු ගමනක්. ඉතින් ඒක නිසා ඔයාටත් බොහොම දක්ෂ ඒ වගේම බොහොම තද පුද්ගලයෙක් බවට පත් වෙන්න වෙනවා. හැම වෙලාවෙම ඔයාට තියෙන දේ ගැන සතුටු වෙන්න. ඒ වගේම කවදාවත් උත්සාහය අතහරින්න එපා. මොකද ඔයා උත්සාහය අතහරින්න නැතුව ඉන්න තාක්කල් කිසිම කෙනෙක්ට බෑ ඔයාව පරාජය කරන්න.